කැන්ඩිඩේට්ස් කස් කණ්ඩායමට සුබදායක ආරංචියක් හා පකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් නවසීලන්තයෙන් පිටුවල් කිරීමේ අවධානම ඇතුළු අලුත්ම ක්‍රිකට් විත්ති රාශිය සමග ක්‍රිකට් ලෝකය සමග එකතු වන්න. LPL තරගාවලිය යටතේ අද දිනේදී තරඟ දෙකක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පළමු තරඟ ලෙස දඹුල වයිකින් හා ජැප්නා ස්ටැන්ලිස් අතර තරඟයක්, දෙවන තරඟ ලෙස කැන්ඩිඩේට්ස්කස් හා ගාල ග්‍රැඩියේටර් කණ්ඩායම් අතර තරඟයක් පැවැත්වීමට නියමිතයි. කෙසේ වෙතත් මෙම වීඩියෝ මුදා හරින විට දඹුල හා ජැප්නා අතර තරඟයේ ඇරඹී තිබෙනු ඇති. පසුගිය තරඟ දෙකේදී කැන්ඩිඩේට්ස්කස් පිළ දරුණු පසුබෑමකට ලක් වූවා. කෙසේ වෙතත් කැන්ඩිඩේට්ස්කස් පිළට සැනසුම් සුසුම් හෙළිය හැකි ප්‍රවෘත්තියක් අනාවරණය වුණා. සිම්බාබ්වේ තුන්විරව් ක්‍රීඩක බ්‍රෙන්ඩ ටේලර් සහ ඉන්දිය පන්දු යවන්නකු වන මුනා පටෙල් ඔවුන්ගේ නිරෝධයනය අවසන් කිරීමෙන් පසු කැන්ඩිඩේට්ස්කස් වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවසර ලබා දී තිබේ. ඒ අනුව අද තරඟ සඳහා මොවුන් දෙදෙනා එක්වීමට නියමිත බව කැන්ඩිඩේට්ස්කස් තහවුරු කොට තිබෙනවා. මේ අතර ඊයේ පැවැත්වුණු ඉන්දිය ඕස්ට්‍රේලියානු එක්දින තරඟයේ සිදුවීමක් පිළිබඳව බොහෝ දෙනාගේ දැඩි අවධානයකට ලක් වූවා. එහිදී ඉන්දිය තරුණයෙකු විසින් ඕස්ට්‍රේලියානු තරුණියකට මංගල යෝජනාවක් කළ ආකාරය කැමරා කාචවලට හසු වී තිබුණා. කොරෝනා වෛරසයට අදාළව පනව ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ යලි එක් වරක් හෝ උල්ලංඝනය කළහොත් නවසීලන්ත තරඟ සංචාරක මේ වනට නිරතවයි සිටින පකිස්තාන ක්‍රීඩකයන් සිළු දෙනා එරටින් පිටුවල් කරන බවට නවසීලන්ත රජය අනතුරු ඇඟවුමක් කර තිබෙනවා. පකිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වසීම් ඛාන් වෙත මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇති බවයි ක්‍රික් ඉන්ෆෝවේ බඩවිය සඳහන් කර ඇත්තේ. එලෙස පිටුවහල් කිරීමක් සිදු වුවොත් ඒ දැඩි ලැජ්ජාවට කරුණ බව ප්‍රධාන විධායක නිලධාරීවරයා පකිස්තාන ක්‍රීඩකයන් වෙත පවසා ඇති බව සඳහන් වෙනවා. මම කතා කරා නවසීලන්ත රජයට. එයාලා අපිට කීවා මාර්ගෝපදේශ තුනක් හෝ හතරක් උල්ලංඝනය කරලා තියෙනවා කියලා. යනුවෙන් පකිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පකිස්තාන ක්‍රීඩකයන් වෙත යොමු කළ WhatsApp පණිවිඩයක සඳහන් වී තිබෙනවා. ඔවුන් අපිට අවසන් අනතුරු ඇඟීමක් ලබා දීලා තියෙන්නේ. අපි දන්නවා මේ ඔබට අමාරු කාලයක් කියලා. ඒ වගේම ඔයාලා මේ වගේම තත්වයක එංගලන්තේ රැඳී සිටියා. ඒ පාසු දෙයක් නෙවෙයි. නමුත් මේ ජාතියේ ගෞරවය හා විශ්වාසනීයත්වය පිළිබඳව කාරණයක්. ඔවුන් මට පැහැදිලිවම කීවා තවත් එක් උල්ලංඝනය කිරීමක් කළහොත් අපි ඔය ගෙදර යවනවා කියලා. එලෙස පකිස්තාන ප්‍රධාන විධායක නිලධාරීවරයා වැඩිදුරටත් පකිස්තාන ක්‍රීඩකයන් වෙත පවසා තිබෙනවා. පකිස්තාන ක්‍රීඩකයන් පසුගිය 24 වනදා නවසීලන්තයට ළඟා වූ අතර අනතුරු ඔවුන් මේ නොවිත දින 14ක නිරෝධායන කාලයක් ගත කරමින් සිටියද නිරෝධායනයේ නිරත වූ පළමු දිනේදීම පකිස්තාන ක්‍රීඩකයන් පිරිසක් සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇති බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. නවසීලන්ත තරඟ සංචාරයට එක්ව සිටින පකිස්තාන සංචිතයේ ක්‍රීඩකයන් 6 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. අදාළ ආසාදිතයින් මේ වන විට සිසු සමාජිකයන්ගෙන් වෙන්කර හුදකලා කර ඇති බව සඳහන්. නිරෝධායන අතරතුර පූර්ණිම සිදු කිරීම සඳහා ලබා දී තිබූ අවසරයද මෙම නවතම තත්ත්වය සමග තාවකාලික වත් හිටුවීමටයි පියවර ගත්තේ. LPL තරඟාවලිය අලුත් වෙන තොරතුරු හා ක්‍රිකට් ලෝකයේ තවත් තොරතුරු ඇතුළත් වීඩියෝ ඉදිරියටත් නැරඹීමට ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.